විරාමෙන් පසුව නැවතත් අද දෙරණ සමකින් තංගල්ල ප්‍රදේශයේදී දෙදෙනෙකුට පිහියකින් එන කඩුවකින් පහර දී සිදු කළ තුවාල හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා ප්‍රදේශයේ පැවති පෙරහැර උත්සව අවස්ථාවකදී මෙම පහර දීම සිදුව තිබෙනවා පොසොන් පොහොයට සමගාමීව 61 වෙනි වරට කුඩාවැල්ල වාලුකාරාම විහාරස්ථානයේ පැවති මිහිඳු මහ පෙරහැර වීදි සංචාරය කරන අවස්ථාවේදී මෙම පහර දීම සිදු වී ඇත්තේ විහාරස්ථානයේ නාරම්භ කෙරුණු පෙරහැර මහවැල ප්‍රදේශයේ පසු කරද්දී කිසියම් අයකු පෙරහැර නරඹමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් පසුපස හඹා යමින් හදපාන්ගොඩ අතුරු මාර්ගයේදී එම කාන්තාවගේ කොන්දට පිහියෙන් නැනතුවාල සිදු කර තිබෙනවා. පසුව ඇය තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නැවතත් පෙරහැර ආපසු විහාරස්ථානයේ වෙත පැමිණෙන අතරතුර විහාරස්ථානයේ ආසන්නයේදීම තවත් පුද්ගලයෙකු විසින් පෙරහැර නරඹමින් සිටි අයෙකුට කඩුවකින් කොට අතුවාල සිදු කර තිබෙනවා. मूलिक परीक्षण उसावी නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ පෙන්වා දෙන්නේ අදාළ ඝාතන සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අවශ්‍ය ඇතැම් ලිපි ලේඛන කිහිපයක් අස්ථානගත වී ඇති බවයි. ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඉල්ලා ඇති ඇතැම් ලිපි ලේඛන සොයා ගැනීමට නොහැකි වී ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. එම ලිපි ලේඛන අස්ථානගත වී ඇත්තේද ඊට හේතුව කුමක්ද කුමන කාල සීමාවක එම ලිපි ලේඛන අතුරුදන් වී ඇද්ද යන පිළිබඳ සොයා බැලීම සඳහා මූලික පරීක්ෂණ උසාවියක් පත් කර ඇති බවයි යුද හමුදාව සඳහන් කළේ. ඊට අමතරව ප්‍රගීත් එක්නලිගොඩ මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වූ පරීක්ෂණවලට අදාළ අස්ථානගත ලිපි ලේඛන සොයා ගැනීම සඳහාද යුද හමුදා ප්‍රතිවරයා විසින් තවත් පරීක්ෂණ උසාවියක් පත් කර තිබෙනවා. මෙම මූලික පරීක්ෂණ උසාවි දෙකෙහිම කටයුතු නිම වූ පසු එහි තොරතුරු අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන බවයි යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. අදාළ සිදුවීම් වලදී ඍජුව හෝ වක්‍රව යම් හමුදා සමාජිකයෙකු කිසියම් අයුරකින් සාක්ෂි යටපත් කිරීමට උත්සාහ දරා ඇති බවට තහවුරු වුවහොත් තරාතිරම හෝ සමාජ තත්ත්වයන් නොසලකා යුද අධිකරණයක් ඉදිරියට පමුණවන බවද යුද හමුදාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. බදුල්ල හල්දුමුල්ල ප්‍රදේශයේ පවුල් 60ක ගොවීන් තම ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීමට නොහැකිව දැඩි අසිරුතාවට පත්ව සිටිනවා. අල්දුමුල්ල රුක්කත්තන ඇල වාරිමාර්ග ව්‍යාපෘතිය මේබන විට පවතින්නේ දැඩි අබලන් තත්වේ. වාරිමාර්ග ව්‍යාපෘතියේ අතරමඟ කොටසක් නායෑම හේතුවෙන් ගොවීන්ට මෙසේ ජලය ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් කුඹුරු අක්කර 60ම පුරන් වීමේ දැඩි අවධානමක් ඇති අතර මේ වන විටත් කුඹුරු අක්කර 10ක් සම්පූර්ණයෙන්ම පුරන් වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඌවපළත් වාරිමාර්ග අමාත්‍යාංශයේ මගින් රුපියල් ලක්ෂ 45ක වියදමින් නායගිය ස්ථානය 2012 වසරේ නඩත්තු කර තිබෙනවා. යකඩ කණු සවි කර ඒ මත ප්ලාස්ටික් බට යොදා ගනිමින් ජලය ලබා දීමට කටයුතු කළත් මේ වන විට එයද අවලන් වී කුඹුරු වෙත ජලය ලබා ගැනීමට නොහැකි වී ඇති බවයි ගොවීන් පවසන්නේ. ඇලපාර්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කර පුරන් වීමට ඇති තම කුඹුරු නැවත වගා කිරීමට කටයුතු කරන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ කුඹුරු වතු ආරං කරන්නේ අපිට කරගන්න විදියක් නැහැ. මෙහෙමයි ඇලවල් කැඩලා නායවල් ගිහිල්ලා වතුර ගන්න විදියක් නැහැ. අපි වතු දීලා කුඹුරු ආරං තින්නේ. ඒ හින්දා අපි බලන් කියන්නේ මේව හදා දෙන්න කියලා. මේ ගැන කොච්චර බලධාරීන්ට කිව්වත් වැඩක් නැහැ. ඉතින් අත් වශයෙන්ම කියනවනේ මේ පිට ඇලවල් ටික හදලා දෙන්න කියන එක තමයි ඉතින් අපි කියන්නේ. ඉදිරියට එන්නේ පෑවිලි කාලේ. ඉතින් පෑවිලි කාලේ වුණාට පස්සේ දැන් එන වතුර ටිකවත් එන්නේත් නැහැ. දැන් මේකේ අක්කර මේ ඔක්කොම මේ පවුල් නඩත්තු කරන ඔක්කොම කරන්නේ මේ ගොවිතැන් කටයුතු වලින් පායන කාලේ හින්දා ඒක නඩත්තු කළා. මේක හැදුවේ නැත්නම් අපිට කොහෙත්ම ඉදිරියට ගොවිතැන කරගන්න හම්බෙන්නේත් නැහැ. ඊට පස්සේ වැහි කාලේ ආපකෝන් කොහෙන් අර නායක ගිල්ලා කොහෙත්ම ගොවිතැන් කටයුතු කරගන්න බැරි තත්ත්වයක් තමයි අපිට දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් අපි බලධාරීන්ගේ ඉල්ලා සිටින්නේ කොහොමද මේ ටික අපිට කරලා දෙන්න කියන එක. අද දෙරණ සිව්දේශ විශේෂාංගය දැන්. සලාබ යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්න හේතුවෙන් විපතටපත් ජනතාවට ගෑස් උදුන් 180ක් පරිත්‍යාග කිරීම හොරයිසන් ජාත්‍යන්තර පාසල විසින් පසුගියදා සිදු කළා. අගුණුකුල පැලැස්ස හකුරුවෙල හරහා වීරකැටිය මාර්ගයේ අලුත්පැව ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ටිපර රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බාතර හිණිතුම ප්‍රදේශයේ ඊයේ බලපෑ දැඩි සුළං සහිත තත්ත්වයේ හේතුවෙන් කඩාවැටුණු ගසකට යට වී කාන්තාවක මිය ගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වීරපන වතුයායක දලු නෙලමින් සිටි 42 වෙනිදී පස් දරුමාවක් නොච්චකම තොරණ කමිටුව විසින් 16 වන වරටත් ඉදිරිපත් කරන දර්ශනීය තොරණ මෙවරත් නොච්චකම නගරයේදී 23 වෙනිදා දක්වා ප්‍රදර්ශනය කරනු ලබනවා वन्य आरक्षक सेना आज्ञापति मेजर जनरल बोनिफस पेरेरा महतागे प्रधानत्वेन अनुराधपुर सदहिरुसाय अभियसदी पोसोल बेतगी प्रसंगयक आ बद्दंसलक ईए पवत्तुना नगिनहिर पलात्ते लंका विदुली बल मंडल बौद्ध संगमे विसिन तुन्वनवरट संविधान कल गिरिहंडुसाये विदुली आलोक पूजाव पोसोल पोहो दिन पवत्तुना अंबलंगुड पोल्वत्त श्री बुद्धत्त आदर्श विद्यालय संविधान कल बेतगी सरणीय ये रात्रि विद्यालय इद्रिपिटदी पवत्तुना अंबलंगुड सनस समिति संविधान कल उसुपेन दंसल ये पवत्तुना बोर्लस्कमु एगुडवत्त तरुण कल पासोनवरटत संविधान कल नूडल्स दंसल ये मेलेस पवत्तुना तवत् तोरतुरु मेकेट विरामेन पासुव लांगवा एकत लांग